වන්දනාගාර නිලධාරීන් බහරේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වන්දනාගාර රෝහලට මාරු කිරීමට අද දහවල් නියෝග කෙරුණා. නමුත් ඊට පැය කිහිපයකට පසු එම නියෝගය අත්තිරු වීමට සිදු වුණා. රක්ෂිත වන්දනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට වන්දනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඊයේ පෙරවරුවේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින නාරාහේන් පිට පෞද්ගලික රෝහලට පැමිණියා. ඔවුන් ලබා දුන් නිර්දේශ හා සෙසු කරුණු මත පදනම්ව සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට මාරු කිරීමට කඩිනමින් පියවර ගන්නැයි අදාළ රෝහලට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. ඒ සමග අද දහවල් එකට පමණ බන්ධනාගාර රෝහලේ නිලධාරි කණ්ඩායමක් සේනාරත්න මහතා රැඳී සිටින පෞද්ගලික රෝහලට පැමිණියේ බන්ධනාගාර ගිලන් රථයක් ද රැගෙනයි. නමුත් සවස 4 වන විටත් සේනාරත්න මහතා පෞද්ගලික රෝහලින් පිටතට රැගෙන ඒමට නොහැකි වූ අතර භික්ෂූන් වහන්සේ ඇතුළු සේනාරත්න මහතාට සහාය පළ කරන පිරිස් රෝහලට පැමිණ සිටියා. ඒ අතර අද සවස 4ට පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද රෝහලට පැමිණියා. ඊට පැයකට පමණ පසු නිවේදනය කෙරුණේ නාරාහේන් පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම හමුවේ ඔහු බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම తాවකාලිකව අත්හිට වූ බවයි. යනුව මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒම සඳහා පිටත්ව ගිය විශේෂ නිලධාරීන් කණ්ඩායම රෝහලෙන් පිටව ගියා. එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය මත හැකියාව තියෙනවා නම් හෙට අධිකරණයට පෙනී සිටිනවා. ඒක අපිටවත් කාටවත් තීරණය කරන්න බෑ. ඒක වෛද්‍යවරු තීරණය කරයි එතුමා හෙට පෙනී සිටිනවද නැද්ද කියලා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා පෙනී සිටී කියලා. එතන ඉන්න හෘදයකේ ඉන්න විශේෂඥ වෛද්‍යතුමා ඇවිල්ලා කිව්වා තවමත් එතුමාගේ අධීක්ෂණය යටතේ මේ රෝගී මේ මන්ත්‍රීවරයා සිටිය යුතුයි. සහ එතුමාගේ තත්ත්වය මත සාමාන්‍යයෙන් හෘද රෝගියෙක්ව ප්‍රවාහනය කරන්න හෝ රෝවල් මාරු කරන්නේ නැහැ. ඒක තමයි පිළිගත් සම්ප්‍රදාය. ඉතින් ඒ තත්ත්වය මත ඒ මෙඩිකල් ප්‍රොටෝකෝල් එක මත තවමත් මේ වෛද්‍ය අධීක්ෂණය මත එතුමා ඉන්නවා. අපි හඳුරේ මොකෝ බැලුවද? ඈ මොකද කියන්නේ? කියන්නේ මොනවද? දැන් කොහමද මේ අපේ මන්ත්‍රීතුමා මාර කොහමද? මේ ඔබ වහන්සේ ඉතින් මොකද කතා කරාද? මතුමාද? ඔව්. ගොඩියෙක් නෙවෙයි. දැන් කොහමද සෞඛ්‍ය තත්ත්වය? අපු මට කියන්නේ නැහැ ඒ වෛද්‍ය රීක දැන්. හා හා.